චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුන් දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුන් දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුන් දස්සේ ඉසුන් වහන්සේලාට නියම කරලා තියෙනවා සේකයා කියලා සීකපද 75. එවතුම් පැවතුම් ගැන තියෙනවා 26ක්. 26යි තුන 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවත්න අසංවරකම් සංවර කරන්න මේ සීකපද පනවලා තියෙනවා. ඉන් සමහර කීපයක් භික්ෂුන් වහන්සේලාට පමණයි. එසේ නැත්නම් කාටත් වැදගත් මේ පිළිවෙත් ශාසනයක් එහි සඳහන්ව තියෙනවා. චක්කුණා සංවරෝ සාධු සාධසෝතේන සංවරෝ ඝාණේන සංවරෝ සාධු සාධු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සම්බත්ත සංවරෝ සම්බත්ත සංවතෝ භික්ඛෝ සම්බ දුක්ඛා පමුච්චති වේකතන ඒ තියෙන්නේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සංතිසුතෝ තමාහු භික්ඛුන් ඔය තවත් සංවර ගාථාවක් යෝ මුඛ සංඤතෝ භික්ඛු මිතභානි අනුද්දතෝ අත්තං ධම්මංච දීපේති මధుරං තස්ස භාසිතං ඔය තවත් සංවරයේ සඳහා ගාථාවක් ඔය ගාථා පහම භික්ෂු වර්ගයේ ධම්මපදයේ සේකිය ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕනේ. ඇසෙන් සංවර වීම උතුම්. සක්ුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම්. සාදු සෝතේන සංවරෝ කනින් සංවර වීමත් උතුම්. ඝාණේන සංවරෝ සාදු නාසිකාවෙන් සංවර වීමත් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ දිවෙන් රස සංවර වීමත් උතුම්. කායන සංවරෝ සාදු කයින් සංවර වීමත් උතුම් සාදු වාචාය සංවරෝ වචනින් සංවර වීමත් උතුම් මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් උතුම් සාදු සම්බත් සංවරෝ මේ හැමතැනම සංවර වීම උතුම් සම්බත් සංවතෝ භික්ඛූ සබ්බ දුක්ඛා පමුච්චති මේ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමෝ අතින් සංවරයි පයින් සංවරයි වචනින් සංවරයි හැමතැනම යම් කෙනෙක් සංවර නම් සම්බත්ත හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමෝ අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන ඇලීමෙන් වාසය කරන සමාහිතු තන්පත් මනසින් වාසය කරන ඒකෝ සන්තුසිතු තමාහු භික්ඛුන් ඒ භික්ෂුන් වහන්සේ නැත්තම් යෝගාවචරයා බෞද්ධයා තමාම තමන් සැනසෙනවා යෝ මුඛ සංඤතෝ භික්ඛු යං කෙනෙක් වචනින් සංවරයි මිතභානි අනුද්දතු පමණට කතා කරනවා විශේෂණ වචන කියන්නේ අනුද්දතෝ කියන්නේ විශේෂණ වචන කියන්නේ නිකම් වාචාල වචන කියන්නේ. ඒතකොට මధుරන්තස්ස භාෂිතං
අත්තං ධම්මං සිද්ධීතේති අර්ථය ධර්මයේ අපද්‍යක්ම කියනවා. එයාටගේ කතා බොහොම නිහිරි. ඔය විදිහට ධම්මපදේ තියෙනවා. දැන් ඒකවට සාමාන්‍යයෙන් දිහි ජීවිතවලට අවශ්‍ය වෙන ශේඛයාගෙන කෙටියෙන් හඳුන්වලා බලමු. භික්ෂුන් වහන්සේලාට තියෙනවා පරිමණ්ඩලං නිවාසේ සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා න උක්ඛිත කායන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා න උක්ඛිත කායන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔන්න 10ක් එනවා ternary භික්ෂුන් වහන්සේ අඳින්න ඕන ශරීරයේ වට වෙන හැටියට විවෘත නැතුව කොන් එල්ලෙන්නේ නැතුව ශල් තියන්නේ නැතුව අලංකාර නැතුව අඳින්න ඕන භික්ෂුන් වහන්සේ අඳින අඳිනකොට ඉතින් ගිහි ජීවිතයේ එහෙම නැ අලංකාර අඳින්න වෙනවා නමුතේක සංවර වැඳීම එතන නියම පරිමණ්ඩලන් පාරුපිස්සාමි සිවුරු පොරවන කොට ඇඟ වැහෙන්න පෙරවන්න ඕනේ මුළු ඇඟම වැහෙන්න ඕනේ රවුම් ඉල වැහෙන්න ඕනේ පරිමණ්ඩලන් කියන්නේ ඒකයි සිවුරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව හාත්පසින් වටකොට අඳින්නට ඕනේ පෙරවන්නට ඕනේ සුපටිච්ඡන්ව අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ ස්ථානෙන් බැහැර ස්ථානෙන් බහැර ගම්මානෙට නගරෙකට යනවා නම් සුපටිච්ඡන්ව මේ අද් දෙකේ මණික්කට්ටුවෙන් ඉහළ දෙල්ලෙන් දෙල්ලෙන් යට දෙපායෙන් මේ ඇස් රට තියෙන ඇස් රටෙන් මෙහෙම අඟල් හතරකින් උඩ වැහෙන්න ඕනේ. ඒක සුපටිච්ඡන්ව හොඳට පිළිසම් වෙලා කෙරුවා තියන්න ඕනේ. විවෘතෝ තියෙනවා නම් ආපස්සට. ඒක අසම්මරය. ඊළඟට ගමිස්සාමි නිසීදිස්සාමි එතකොට යන කොටත් ඒ සංවරය තියෙනනේ ස්ථානින් බහැර වාඩි වෙන කොටත් ඒ සංවරයතු වාඩි වෙන්න ඕන. ඊළඟට සුසංගතෝ අන්තර්ගතේ ගමිස්සාමි නිසීදිස්සාමි ගමන් බියම යන කොට ස්ථානින් බහැර සංවරව යන්න ඕනේ සුසංගිතෝ. ඒ කියන්නේ දඟලන්නේ නැතුව දුවන්නේ පණින්නේ නැතුව දුවන්නේ පණින්නේ නැතුව කලබල නැතුව සාන්තව යන්නට ඕනේ. ඒ වගේම වාඩිලා ඉන්න කොටත් එහෙමයි. ඔක්කිට චක්කු අන්තර ගාපේ ගමිස්සාමි නිසීදිස්සාමි. භික්ෂුන් වහන්සේ තේ ගන්නේ පැහැදිලි කරන්න බෑ. භික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලු යස් ඇතුව යන්නට ඕනේ. වාඩිලා ඉන්න කොටත් එහෙමයි. අන්තරාවක් පිනතන බලන්න පුළුවන්. ඇහැරලා. අනිත් වෙලාවෙ ගමයකට වඩා බලන්නේ. ඊළඟට න උක්කිට කායන්තර ගරේ ගමිස්සාමි නිසිද්දිස්සාමි වික්ෂුන් වහන්සේගේ ශූර තියනවනේ. දැන් ওই සමහර ගිහි පැරණි ගිහි ඇත්තෝ යට ඇඳුමක් තියෙන උඩ ඇඳුමක් තියෙන උඩ ඇඳුම ටිකක් උස්ස ගන්නවා ධනෙහි දක්වා ආරක්ෂාව. නමුත් ඒක කැපනේ වික්ෂුවට උහු. ඒකට ඒකෙන් කියන්නේ අසංවරකම. ඒකට වාඩිලෙන උටත් එහෙම සිවුරු කොනක් උස්සගෙන ඉන්න තහනම්. ඊළඟට න උජ්ජාග්ගිකාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි අපසද්දවාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න කායප්‍රචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි ද බාහුප්‍රචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න සීසප්‍රචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි උතන තියෙනවා 10ක්. භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජාග්ගිකාය මහා හඬින් සිනා නොවිය යුතුයි. මහා හඬින් සිනාවීම අසංවරය. ඒකට කියනවා නම් අපේ සිංහල භාෂෙන් කොක් හඬලා හිනා වෙනවා කියලා නේද? කොක් හඬලා හිනා වෙනවා. ඒ හිනාවීමේ කොටස් තියෙනවා හයක්. ඉතින් උගන්ලා තියෙනවා වත්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන්තු වත්තති. සිනා වෙන්න කාරණයක් තියෙනවා නම් දෙතුල විවෘත වුණා පමණක් ඇති. සද්ද නඟන්න කියලා. ඊළඟට යන කොටක් වාඩිලා ඉන්න කොටක් මහා හඬින් සිනා නොවිය යුතුයි. ඊළඟට සසංගතු අපසද්ද. අපසද්ද කියන්නේ කතාව. දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ගිහි පින්තුන් දෙක කරන්න බෑ.
තමන්ගේ කතාව දොළොස් ශ්‍රීණක් ඇතුළත ඉන්න කෙනෙකුට ඇහුණත් ඒ විදිහට කතා කිරීම ඇති ඒට වඩා සාධන ගන්න එපා කියනවා. හජින් කෑ ගහලා කියන්නේ එපා. දොළොස් ශ්‍රීණ කියන්නේ අඩි 18ක් නේ. ඒ අඩි 18ක් ඈත ඉන්න ගොල්ලන්ට මේ වචනේ තේරෙනවා. ඉන්හාට සද්දය ඇහෙනවා තේරෙන්නේ නැහැ. ඒ මට්ටමට කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානෙන් බැහැර. ඊළඟට නේ කායපචාලකම් බාහුපචාලකම් සීසපචාලකම් කියවේ කය පද්දෝපද්දෝ යන්නේ. යන්නත් වාඩිලා ඉන්නත් කැප නැහැ. සමහර පැද්දේ පැද්දී ඉන්නවනේ මේ. ඊළඟට බාහුපචාලකම් අත් දෙක මේ පද්දවනවා යනකොට වාඩිලා යනකොට අත් දෙක පද්දවන්නේ නැතුව තියෙනවා. දැන් සීසපචාලකම් ඉස හොල්ල හොල්ල යන්න හොඳ නැහැ. පාරිනු කොට තිස හොල්ල හොල්ල ඉන්න හොඳ නැහැ. තිස් දෙක කියලා හිතනවා. ඊළඟට තුන්වෙනි දශකයේ කියන්නේ නේ කම්බසතෝ අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ වේට ඕගුන්තිතෝ අන්තරගාමී ගමිස් අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ උක්කුටිකාය අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ උක්කුටිකාය අන්තරගාරේ ගමිස්සාමි නේ පල්ලක්කිකාය අන්තරගාරේ නිසීදිස්සාමි එතන තියෙනවා හයක් නේ කම්බකතෝ අන්තරගාරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේටයි ඒක විශේෂිතින් දිහින්න තුන්දේක සමහරුන්ගේ පුරුදුලා තියෙනවා අත් දෙක මෙහෙම තියාගෙන යන්න දෙන්න සංකප්ප නැහැ. එතකොට වාඩිලන කොට දැත් දෙක මෙහෙම තියානින්ද? කැප නැහැ. ස්ථානෙන් බැහැර. ස්ථානය ඇතුලේ නෙමෙයි. ස්ථානෙන් බැහැර ගමක නගරයක ගෙදරක. ඊළඟට නේ ඕගුන්දිස සීසු. ඒ කියන්නේ ඉස්ස වහගෙන ගිලංකමක් තියනනම් පුළුවන්. ගිලංකමක් නැත්නම් ඉස්ස වහගෙන ගමේ යන්න සුදුසු නැහැ. ඉස්ස වහගෙන ගමේ වාඩිලන්නේ සුදුසු නෑ ඕගුන්ටිතු. අර මේ රටෙත් ඇති සිංහල රාජ්‍යයට මුස්ලිම් අම්මලා වහගෙන යන්නේ ඒ වගේ. ඊළඟට නෑ උක්කුටික අන්තර ගරේ ගමිස්සාන්. උක්කුටික කියන්නේ ඇඟිලි යකින් අදී තියෙනවා. විලිඹු උසගෙන ඇඟිලි යකින් අදී තියෙනවා. ඒක කැප නෑ. එන්නත්තම් විලුඹියෙන් පමණක් අදී තියෙන ඇඟිලි පැත්ත උසග. ඒ දෙකම කැප නෑ. නේ පල්ලත්තිකාන්තර ගරේ නිසීදිස්සාමි අනේක කාටක් වැදගත් වෙනවා දැන් පල්ලත්තිකා කියලා කියන්නේ ඒකට පැරණි වචනයකින් අකවටු බැඳගෙන කියලා අකවටු කියලා කියන්නේ මොනවද අත් දෙකෙන් මෙහෙම දනිස් දෙක වට කරගෙන වාඩුවේ ඒක හත් පල්ලත්තිකා දුස්ස පල්ලත්තිකා කියලා තියෙනවා දැන් ඉන්දියාවේ දැනටත් තියෙනවා ඒ ස්ටේෂන් වල එහෙම වැඩ කරන සේවකයෝ එයත් අඳ ආසනල වාඩි වෙන්නේ කැපේ නෑනේ. රතු පටියක් තියෙන රතු පටිය මෙහෙම ඇඟ වටේ දාගෙන දනිස් දෙක තදගෙන ඉන්නවා. ආංශි පුටිය වාඩනවා. ඒක කැපේ නෑ. ඒකට කියනවා පල්ලත්තිකා නිසින්න කියලා. ඒක කැපේ නෑ. තව ඊළඟට හතරක් තියෙන එක භික්ෂූන්ට වහන්සේලට පමණයි. අනිත් ඇටත් ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්දපාතම් පටිග්ගහිසා. පත්‍යසඤ්ඤි පින්දපාතම් පටිග්ගහිසා. සම්ප්‍රා සමසූපකම් බින්දපාතම් පටිග්ගහිස්සාම සමතිත්තිකම් බින්දපාතම් පටිග්ගහිස්සාම කියලා හතරක් තේනා භික්ෂුන් වහන්සේගේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් බින්දපාතම් පටිග්ගහිස්සාම කියන්නේ ප්‍රතිවේක්ෂා කරමින් සකස් කොට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේ උනත් බින්දපාති ගන්නකොට දෑතින් පිළිගන්නවා. කෝපය ගන්නකොට දෑතින් පිළිගන්නවා. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණය. ඊළඟට පත්‍යසඤ්ඤේ පින්දපාතං තමම් පාත්‍රේ නම් පිඟාල නම් කෝපේ නම් ඒක මේක වැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන කොහොම සිහියෙන් අල්ලන්න ඕනේ. මේ කාටවත් නෑ නේද? දැන් දැක් කැල්ලුවා පිඟාල නම් කැල්ලුවා වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අල්ලන්න ඕනේ. ඊළඟට සමසූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙනවා සූප කියන්නේ දැන් මෙලවලු වගේ නෙමෙයි මුං ඇට වලින් කඩල ඇට වලින් එහෙම නැත්නම් මේ පරිප්පෝලි මේ හදනවා මේ ඝන ආහාරයක් දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ ඒක බත් එක කෑමට ගන්න ඒවා සූප කියනවා පොද්ද නෙමෙයි මැල්ලුම නෙමෙයි
ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැනුත් මේ උඳු වලින් හදනවා. ඒක මෙහෙම අතින් ගන්න පුළුවන්. එතකොට ඒක බතෙන් හතරෙන් පංගුවට ගන්න ඕනේ. බත් හැඳි දෙකයි නම් අර හැඳි භාගයයි. බත් හැඳි හතරයි නම් ඒක හැඳක් ගන්න පුළුවන් සූප. ඒක සම සූපක. බතෙන් හතරෙන් කොටස ගන්න ඕනේ. ඒක පෝෂ්‍ය නිසා. ඈ? තලක වර්ගය තමයි. තලක වර්ගය තමයි. ඔය දැන් අට වර්ග බෙදලා අට වර්ග වලින් ඔක මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාත්වල මේ පිටිසර පළාත්වල තියෙනවා. ඒකට නම් මුං ඇට ආනම ඔය වගේ වචන කියනවා. මේ හොද්දක් නෙමෙයි ඒක. ඒක අනිත් ව්‍යංජන වලට වඩා ගන්න පුළුවන් බතින් හතරින් පංගුවට. අනිත් සීරම ව්‍යංජන ගන්න පුළුවන් බතින් හතරින් පංගුවටයි ඔක්කොම එකතු වුණොත්. අරක ඒ අනිත් ව්‍යංජන වලට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟට සම තිත්තිකම් පටිච්චේස. ඒ කියන්නේ භික්ෂුව මේ පාත්‍රය පිළිගන්නකොට ඕන නම් වැඩිපුර ගන්න ඕන නම් මුවවිතින් යට තියෙන්න ඕනේ. මුවවිතින් උඩට මේ බත් වලක්වත් තිබුණොත් වැරදි. දැන් අපි පාත්‍රයේ මුවවිත තියෙනවානේ. ඒක නූලක් ඇද්දොත් ඒක ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒක තමයි සමුතිත්තික. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වන්දන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේත් එහෙම වන්දලා තියෙනවා. පාත්‍රයේ පිරෙන්නේ වන්දලා තියෙනවා. එහෙනම් ඉස්සර අපේ හාමුදුරින්දල තියෙනවා මුළු පාත්‍රයම තියෙන කොටස වන්දන කරන් නිරෝගී. ඊළඟට තියෙනවා ඒ ආහාර ගැන තමයි දැන් ওই හතරින්දලා දිගවට 30ක් තියෙන ආහාර ගැන. අනිත් ඒවා කාටත් සාධාරණයි. සක්කච්ඡම් පින්නපාතම් බුද්ධිස්සාමි. පත්තසඤ්ඤේ පින්නපාතම් බුද්ධිස්සාමි. සමසූපකම් පින්නපාතම් සපදානම් පින්නපාතම් බුද්ධිස්සාමි. සමසූපකම් පින්නපාතම් බුද්ධිස්සාමි. නසුපතෝ මද්දිතා පින්නපාතම් බුද්ධිස්සාමි. නබුඤ්ජමානු නසුපං වා ඕදනං වා අගිලානු අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්වා බුද්ධිස්සාමි. නසුපං වා ව්‍යඤ්ජනං වා ඕදිනේ පටිච්චාදෙස්සාමි බියෝ කම්මිතං උපාදායාති. ඊළඟට නඋජ්ජාන සංඤේ පරිසම්පත්තං ඕලෝකෙස්සාමිති. නාති මහන්තං කබලං කරිස්සාමිති පරිමණ්ඩලං ආරූපං කරිස්සාමිති 10ක් උතන තියෙනවා. ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේ හරි දැන් අපි සිල් කිරිසාරේ ප්‍රතිවේක්ෂා කළම ගන්නට ඕනේ. ප්‍රතිවේක්ෂා කළා ආහාර ගන්න. ඒක සක්කච්ඡම් පින්දපාතම් බුඤ්ජිසා. පත්ත සංඤේ කියන්නේ හොඳට කල්පනාවෙන් වාජිනේ ප්‍රවේශයෙන් අල්ලගෙන ආහාර ගන්න ඕනේ. මේක සංවරය. ඊළඟට සපදාන ගන්න එක තැන සපදාන. සපදාන ගැන තමන්ගේ පැත්තේ ඉඳලා කොණින් කොණට ගන්න ඕනේ. එහෙම මෙහෙම ගන්න නැතුව සපදාන. සමසූපකම් අරුඩින් කියෝ වගේම ආහාර ගන්න කොටත් සූප වැඩි නම් ගානට ගන්න ඕනේ. සමසූපකම්. නේ සූපකතෝ ඕමද්දිත්වා. ඒ කියන්නේ මුදුනේ අනන්න නැතුව ගන්න ඕනේ. දැන් හිඟානේ හැටි පාත්‍රය හැරි මුදුනේ යනොත් අසංවදයි. ඒක තියෙනවා හේතුවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්නේ ආවනේ. මුදුනේ හිටාලා තිබුණා නම් දෙන්න බෑනේ ඉඳුවේ. කොනකෙන්දලා ගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන්. අපිරිසුදු නෑනේ ඉඳුල් වෙලා නෑනේ. අන්න ඒ වගේ අවස්ථා සලකාගෙන නෑ. දැන් භික්ෂුන් වහන්සේලාටත් එහෙම වෙනවනේ. දැන් සමහර ආගන්තුක නමක් ආවා. මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ. ඉතින් මම කොනකෙන්දලා වන්දලා තිබුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන්. ඒක ඉතින් අපිනක් වෙනවා. ඊළඟට නසූපං වා ඕදනං වා අගිලානෝ අස්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාම. දැන් භික්ෂුවට ඒක විශේෂයි. තමන් ගිලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බත හෝ අනේ මට බද්ද දාන්න මට සූප දාන්න කියලා එල්ලන්න කැප නැහැ. ඉංග්‍රීසියට ඒක අසංවරයි. එහෙනම් කොහොමද ඕන වුණොත් ඉල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමීන් වහන්සේ මේ බද්දද? කදෙන්න මට ජීනවා. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බෙදන්න කියන්නේ තමයි මේ දාන්නේ තියනවාද? මට තියනවාද? එතකොට මට ඕන කියලා කිව්වේ නෑ. කලාතුරකින් කිව්වේ නේද?
ඊළඟ එක සමාන රහස ස්නේ සූපම්මා ව්‍යංජනම්වා ඕදිනේ පටිච්චාදේශා බිහියෝ කම්මිතං උපාදායත සික්ඛාකරණීය සූපhari දැන් ඔය මේ එළවලු මස් මාළු මොනhari රසවද්‍යයක් hari බෙදුවාම අය බෙදාගෙන යනවනේ රවමේ තමන් එක බස් යට හංගන එතකොට අය බෙදෙනවනේ අර වැඩිෙන් ගන්නවනේ ඒක කැපෙන එක අතන වරයි පුළුවන් 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 ඒක කියන්න පුළුවන් එහෙම කියනකොට පුළුවන් තමන් ඉල්ලන්නයි කැපෙන්නේ නැති ඒ නිසා අර සූප ව්‍යංජන ආදී බක්කට නොසංගෙවි ඒක අසමාරය කියන ගැන අනිත් එක ඒකත් අදහස්කමක් ඒ කියන්නේ උද්ධාන සංඤේ පරි සම්පත්තං කැම ගන්නකොට විසුන් වාසලේ හරි දායකෝ හරි ආ මට ටිකයි බෙදලා තියෙන්නේ අනිත් වෙන ගොඩයි කියලා මේ තරහයි තින් ඒ කියන්නේ මේ අමනාපය අසතුටෙන් බැලුවොත් ඒක අසංවරය මට අසවල් දෙයලා මට දීලා නැ අනිත් එක්කන් දීලා තියෙනවා ඉතින් එහෙම හිතුවොත් වැරදි හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙන කොහොමද ඒ ළඟ ඉන්න කෙනාට අඩුපාඩුවක් තියෙනවනේ ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ ඒක පිනක් දැන් එයාට ඉල්ලන්නේ නැහැ අපි ළඟ ඉන්න කෙනා බලනවා මොනවද අඩුපාඩු බලලා මේ මෙදියාසි බෙදන්න කියලා කියන්න පුළුවන් ඒ බැලීම අක්ෂාසිතන් නෙමෙයි මෛත්‍රියෙන් කරුණාව ඊළඟට නාති මහන්තං කබලං කරිස්සාමි දැන් ඔය ඉස්සර ගුලි කල්ලනේ දානි ගන්න දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන හාල් අනිකාරමේ මේ සූප තියෙනවා නම් ගුලි කරන්න පුළුවන් එතකොට ගුලි කල්ලා ගන්න එක නාති මහන්තක් කටට හපන්න පුළුවන් ප්‍රමාණයට වන ගන්න ඊට වඩා ලොකුට ගත්තොත් ඒ අසංවරයි කට පිරෙනවනේ හපන්න බෑ ඊළඟට පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමි දැන් මේ පිදු හදනකොට දැන් කෙහෙල් කිඩේ වගේ දිගට හුරුව හදන්න නැතුව සමමට හදන්නේ. සමහර දිගට කටේ තියන්න බලනවා නේ එකක් අකපයි. ඒක සුදුසු නෑ අසංවරයි. කෑම කියන්නේ. ඊළඟ 10ක් තියෙනවා. න අනාකේ කබලේ මුඛද්වාරම් විවරිස්සාමි. නේ ගුංජමානෝ සබ්බං අත්තම් මුකේ පක්ඛි පිස්සාමි. නේ සකබලේන මුකේන බ්‍යාහරිස්සාමි. නේ පින්දුක්ඛේපගම් බුඤ්ජිස්සාමි නේ කබලාවච්ඡේදකම් බුඤ්ජිස්සාමි නවගන්නකාරකම් බුඤ්ජිස්සාමි නේ සිතාකාරකම් බුඤ්ජිස්සාමි නේ ජීවානිච්ඡාරකම් බුඤ්ජිස්සාමි නේ චපුචපුකාරකම් බුඤ්ජිස්සාමි කරුණ 10ක් එතන තියෙනවා නේ අනහතේ කබලේ මුඛද්දානම් විවිරිස්සාමි කියන්නේ දැන් බත්තිල හදා ගන්නවා කට ළඟට ගේන්න ඉස්සර කට අරිනවා ඒක කැපනේ ඒක අසංවරයි කට ළඟට ගෙනල්ලවන දෙතල හරිල්ල. ඒක සිහියෙන් කරන්න ඕනේ දෙයක් නැත්නම් බලන්නේ නැකෙනොට අසංවරයි. අසංවරයි. ඒ නිසා දෙතොල් ළඟට බක් කියලා අරගෙනවනේ කට හරිල්ල. ඊළඟට නෙ බුඤ්ජමානෝ සබ්බං අත්ත මුසේ පස්සේ පිස්පක්ති පිස්සා. මේ කියන්නේ අනුභව කරද්දි ඇඟිල්ලක් හරි කට දාන තහන. ඇඟිල්ලක් හරි දෙතලෙන් ඇතුලට ගන්න තහන. එන්න අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුළු කරන්න ඕනේ. එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ රට තුළට නොදැය යුතුයි. මේ සකබලේනමු කියන ව්‍යාහාරිස්සාමි. කටේ බත් තියෙනවා නම් ආහාර තියෙනවා නම් මොනවා හරි කෑමක් කටේ තියෙනවා නම් කතා නොකෙයි. කතාගනුවට අසංවරයි. ඒ වචනේ පැහැදිලි නෑ. එක්ක කටේ තියෙනවා වීසි වෙනවා. ඒ නිසා කටේ යමක් තියෙනවා නම් ගිලලවන කතා කරන්නේ ඒකත් එක්ක සංවර වීම. නේ පින්දුක්ඛේප කම්බුංජිසාමි. අර ළමයි කඩලා පන්නා වගේ මෙහෙම වීසි කර කර යෑම ගැනීම තහන. ඒක අසංවරයක්. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ ඒ පළතුරු කෑල්ලක් නැත්නම් කඩල වගේ දෙයක් එහෙම වීසි කරාට ආපත්‍ය නැහැ. අර බත් ගැන මින් කියන්නේ. බත් ඒකව සිහිරෙනවනේ. ඒකයි. නේ කබලාවච්ඡේදකම් බුඤ්ඤිසමන තවත් එකක්. දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරට ගන්නවා භාගයක් අතේ තියාගන්න. ඒකත් අසංවරයි. භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරට ගන්න පුළුවන් ප්‍රමාණයට හදාගන්න ඕන. දැන් අවගන්ධ කාරකම්. දැන් ඔය හිලව් වඳුරු කට ගත්තම හක්ක පුරවා ගන්නවනේ. එහෙම කැපෙන්නේ.
අක පුරවාගෙන තියාගන්න කැප නැහැ. තමන් කටගත්ත බත්තිද වන්දනලා අවසාන වුණේ ඊළඟ පිටක් ගන්න. මොනවාරි පළතුරුණක් එහෙමයි. ඊළඟට නෑ සිත් හත්නි දුනකන් ආහාර ගනිද්දි මේ අත දසාදාන්න තහන. ඒ බත්තුළු එන්න නැත්නම් වතුර බින්දු වීසි වෙන. ඒ නිසා අත ගසාදාන්න සුදුසුනේ කසංවරය. නෑ සිතාවකාරකන් බත්තුළු ඉහිරවන්න තහන. බත්තුලක්වත් ඉහිරෙන්නේ නැතුව න ආහාර ගන්න. බත්තුළු ප්‍රමාණන්නේ අනිකුත් කෑම ජාති එළවලු මොනවා ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕනේ. ඒක සංවරය. නෑ ජීවහානිච්ඡාරකම් සමාරු කෑම ගන්නකොට කට ඇනුව දිව නිරනවා. ඒක කැපෙන එක සුදුසුනේ බලන්නේ නිකමට අසංවරයි. නෑ චපු චපු කාරකම් සමාරු තලු ගන්නවා. තලු ගැනීමත් අසංවරයි. දැන් ඉන්දියා රටේ හරියට නදීවුඩු මිනිස්සු කෑම ගන්නකොට බොහොම ශබ්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැපෙන්නේ. එතන 10යි. තව තියෙන 6ක් ඔය ආහාර ගැන. නසුරුසුරු කාරකම් බුංජිස්සාමි. නහත්නින්ලේකම්, නපත්නින්ලේකම්, නඔට්ටනින්ලේකම්, නසාමිසේන හත්තේන පාණීයතාලකම්, නසසිටකම් පත්තදෝලම්. ඔය 6ක් තියෙනවා. ඒ කියන්නේ මේ නසුරුසුරු කාරකම් කියන්නේ කිරි, මෝරු, මොනවාරි දීර්ජාකයක් බනකොට සුරුසුරු ගාලවරනවානේ. ඒක අසංවරයි. සද්ද නොවෙන්න ඕනේ පාණී කරන්නේ. තේ හරි කිරි තේ හරි මෝරු හරි වෙනත් වේ පළතුරු ඉස්හාරි එතකොට පානය කරන දෙයක් සුරුසුරු ගන්න සද්දෙන්නේ නැතුව දැනදීම සංවරයයි. දැන් හත් නිල්ලේක ආහාර ගනිද්දි අත ලෙවකාන්න හොඳ නැහැ. ඒක අසංවරයයි. දැන් පත් නිල්ලේක තමාට මේ තිඟාන හැන්ද පාත්‍රේ ලෙවකව අසංවරයි. දැන් ඔත් නිල්ලේක දෙතොලෙව ගන්නත් හොඳ නෑ. දැන් සමහර දෙතොලේ තියෙන දේ දෙවිදිකල් පියදිකල් ගන්නවනේ. ඒක අසංවරයි. ඉතින් දෙතොලේ තියෙන නංගොමද ගන්න. තොල ටික නමා ගන්න ඇතුළට. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න නිසා කෙල දිවෙන් දෙවන්න සුදුසු නෑ. එතකොට දැන් සමහර මී පැණියෝ චතුමඳුර වගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නෑ. දෙක හැන්දින් හරි වෙන දෙයකින් කටේ ගා ගන්න ඕනේ. ඊළඟට නේ සාමිසේන හත්යෙන පාණීය කාලකම්. ඒ කියන්නේ අපේ ඉඳුල් තියනවා නම් මොන හරි. ඉඳුල් තියනවා නම් හැන්ද හරි කෝපය හරි භාජනයක් අල්ලන්න අසංවරයි. ඒක ලිස්සල වැටෙනවා. අනික තවගෙන උට අල්ලන්න බැරි වෙනවා. අතසෝ දුහවණේ කළල්ලුවට කමක් නෑ. ඊළඟට නසසිතගම් පතදෝන අන්තරගරේ ඡන්දේශාමි. ඒ කියන්නේ තම භාජනයේ සෝදලා පේන තැනක ඉඳුල් නැදිය යුතුයි. පේන තැනක ඉඳුල් දැමීම සුදුසුනේ කාසංවරය. ඒකාතකින් සතුන් වහනවනේ. ඒකාතකින් එතන දුගඳ වෙනවා. ඒකාතකින් දකින්නන්ට අප්‍රසන්නයි. නිසා ඒක අසංවරයයි. ඔන්න ඔය ටික ආහාර ගැන 30ක් උතන කියුණා. දාතින ධර්මදේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒක ඉතින් එකක් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි වචන නීතිය. ඉරාවර වීම. ඉරාවර වීම. දැන් මේ ඔර්ලෝසු වෙලාවට වඩා ඉරේක ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දාසල 12ට ඉස්තරලා ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහුවලක් ඉරාවර වෙනවා. දැන් මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහුවලක් තමයි ඉර අවර වෙන්නේ. ඒ මොකද ඉර පායන්නේ 6ක් පහුවලා විනාඩි 25ක් ගා ගිහිලන් දැන්. මේ ලංකාවේ අපේ පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් තින් 6:00 විනාඩි 25ක් පමා වෙනවා. එතකොට මේ විනාඩි 25 අයි ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි බැහිමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා පැරණි වෙලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ. නේද? අර 25ක් වෙනකන් හිතියේ නෑනේ. 6:18 බැස්සා. එහෙනම් ඒ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3 හමාරයිනේ.
එතකොට දැන් 12යි 12යි 18යි 3මාරා 21මාරා. දවල් 12යි විනාඩි 21මාරකින් ඉර අවර වෙනවා. දැන් සමහර විට ඉර පායන්නේ 6යි 25ට කියලා හිතෙන. ඉර බහිනවා මේ පාත් වෙන 6යි 10ට. 6යි 10ට බහිනවා එහෙම තියෙනවා. එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවා නේ. 15 දෙකට බෙදන්න ඕනේ. පැය 6ට 6ට. එතකොට විනාඩි 7මාරයි. එතකොට 12යි දැන් අර වැස්සේ මේ උදා වුණේ මේ 6යි 25ටනේ. ඒකෙන් විනාඩි 7මාරක් අඩු කරන්න ඕනේ. එතකොට 12 විනාඩි 18මාරට ඉර අවර වෙනවා. අන්න එහෙම ඒ කාල ඒ මොකක්ද දෙකෙන් අවශ්‍යතාවය කියලා. ඒ ඉරේ උදාවියෙම බැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරාගන්නේ. නමුත් දැන් ඔල්ලෝසු පැය ගණන් ගන්න බැවින් ඒ ඔල්ලෝසු පැය 12න් පස්සේ ගන්නතොත් මිනිස්සු දොස් කියනවා විකාලේ යත්තා කියලා. තමන් දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම අවසන් කරගන්න. එතකොට කාටවත් දොස් කියන්නත් බෑ සමාද සැක උපදින්නෙත් නෑ. දෙලන් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕනේ. දත් සුද්ධ කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ දැන් කටේ තලයක් තරම් අරි දත් අතර තිබිලා ගිලිනුම් දෙලයන් පස්සේ විකාලේ ආපස් තියෙන විකාල ලෝජන. නොදැන ගිලුනත් ආපස් තියෙන. සාමාන්‍යයෙන් තමයි දැනදැන ගිලුනොත් වරද වෙනවා. දැන් මේ සිල් කිරිසට දැන ගිලුනොත් ශික්ෂා පදේ කරේ. ඒ නිසා දා ආහාර ගත්තන් පස්සේ දවල් විනාඩි කීපයක් ඇතුළත දත් සුද්ධ කරන්න ඕනේ. අකුරු ඉතින් මෙහෙමයි අකුරු මේ හැබැයි මෙහි අකුරු වල හාල් ඇට තියෙනවා ඒක නේද? ඒ නිසා උදේට නම් කවන්නේ. ඈ පහළම ආව කියනවා. ඔය සමහරවනේ සමහරව තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලි හාල්. එහෙනම් ඉතින් ඒක තෝරලා වනේ ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදාන ඇති. ලංකාවේවනේ. සමහර විට දැන් බර වැඩි වෙන්න හරි උදවල ප්‍රමාණය අදා ගන්නට දාන වැඩි. නිකන් සුනිසල් වාගේ තිබුණා. ඊළඟට දැන් ඔන්න ධර්ම දේශනා ගැන සංවදකම් එකක් වැඩගත්. කිරි කියන්නේ තියෙන ආහාරයක් නේ. කිරි ආහාරයක්. සුදුසු නෑ සුදුසු නෑ. ඒකේ තියෙනනේ කිරි මිශ්‍රණය නේ. කෙලීම ඖෂධියක් නෙමෙයිනේ. දැන් චොකලට් තියනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියනවා නම් ඉතින් ආහා ධාන්‍ය උනත් එහෙමනේ. ධාන්‍ය දැන් ඒව ධාන්‍ය මිශ්‍රණේ තියෙනවනේ. ඒ මොල් කට් මිශ්‍රණේ ධාන්‍ය තියෙනවා. ඔව් කිරි තියෙනවා කිරි තියෙනවා. ලෙඩ වුණා කියලා ඒක බෙහෙතක් නෙමෙයිනේ. ඒකට අවශ්‍ය නැහැ. ඒකට වෙනම තියෙනවා. දැන් බුද්ධ කාලේ ඔය සාර්ධිකාබාධ කියලා තිබුණා අසනීපකම. මොකද දැන් වස්සානිරුතියේ දෙමාසයක් දිගුවට වැහැලා වස්සානිරුතියේ අග මාස දෙක පායනවා. මේ වගේ තදව පැවිල්ල එනවා ඉන්දියාවේ. එතකොට සරත් ඍතුවේට හැදෙන රෝගයක් භික්ෂූන්ට තියෙන භික්ෂුන්ට තමයි බලපාන්නේ. කොහොමද ගිහි පින්නතුන් ගෑට කැම ගන්නවානේ. භික්ෂූන්ට බලපානවා ගෑස්ට්‍රික් වගේ එකක්. එතකොට බුදුරජාණන් වහන්සේක නිමිත්තෙන් නියම කළා පංචදේශජ්ජ. ගිතෙල්, වෙඬරු, උක්ෂාකුරු, මීපැණි, තලතෙල්. ඔය කරුණු පහ. වර්ණ පංචදේශජ්ජ එක ආහාර නොවේ. නමුත් ආහාරයෙන් කෙරෙන කටයුත්ත ඒකෙන් කෙරෙනවා. චතුමඳුරු පුළුවන්. චතුමඳුරු පුළුවන්. චතුමඳුරු කිව්වම එක එක තාලෙත් හදන චතුමඳුරු තියෙනවා. අර ඔය කියන ඖෂධුලෙන් හැදුවොත් හරියි. ගිතෙල් වෙන්තු උක්ෂකරු මීතැනි ඒක චතුමඳුරු. ඉතින් ඒ විදිහට ගත්තනම් අර රෝගේ
යටපත් වෙන ආහාර ආහාර නැති රෝගයක් නේ ඒක ගෑස්ට්‍රික් හැදෙන්නේ ආහාර මදි නිසා ගින්න වැඩි. චීස් ගැනත් අපි සොයල බැලුවා හොඳව දන්න කෙනෙකුගෙන් චීස් නිෂ්පාදනයේ තනිකර කිරි. ඒකට මිශ්‍රලා දෙන ලුණු විතරයි. කිරි මිශ්‍ර ඈ. වෙනද කමන්නේ. වෙනද කියන්නේ බටර්නේ. ඒක පංච බේස් සජ්ජිතයි. චීස් චීස් කැපෙනා එක ආවේ. තායිලන්තෙත් දෙනවද අපි දාසක් අපි තායිලන්තේ එයාපෝට් එක ගොඩාක් කියලා ඉන්නනකොට මේ යාලංකා මැනේජර් දවිලා ස්වාමීන්ද්‍ර චීස් ටික අඳින්ද? මම කෝ අපි චීස් පුරුනා මෙහා හඳුරු අඳිනවා. මම කෝ එහෙත් තන කමන්නේ අපිට වල කිව්වා. අපිට කෝපි ටික අඳින්න කිව්වා. එහෙම තියෙනවා. ඒ සමහර ඇතෝක අකපය නැතේ කියලා හිතෙනවා. ඒ නිසා අපි සොයල බැලුවා. සොයල බැලුවාම නිෂ්පාදනය කරන්න තනි කර කිරි ප්‍රෙස් කරලා. කිරි මඳෝලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන තද කරන. එතකොට ඒ කෙලින්ම ආහාරයෙන් පංච මේ ගෝරසටයි තියෙන්නේ ගෝරස පංච ගෝරසයි තියෙන්නේ. කව කියලා ගන්න ගියේ දැන් කාල නම් ගත වුණාද භවනාතේ ඇයි ගත වෙනවා. ඊළඟට තියෙනවා ධර්මදේශනා සම්බන්ධ සීකපද 16ක් න චත්තපානිස්ස න දණ්ඩපානිස්ස න සත්ත්‍යපානිස්ස න ආවුදපානිස්ස කියලා එතන හතරක් තියෙනවා. යම් කෙනෙකුගේ අතේ කොඩයක් ඉහිලගෙන ඉන්නවා. කොඩේ බානකම් බණ කියන්න බෑ. ලෙඩක් නැති කෙනෙකුට ලෙඩක් තියෙනවා නම් පුළුවන්. මේ දණ්ඩපානිස්ස ඉන්දියාවේ තියෙන අර හතර දියන් දණ්ඩක් පාවිච්චි කිරීම. ඒක ලෙඩකට එහෙම නෙමෙයි. ඒක ඒගොල්ලොන්ගේ වංශේදයක්. ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. ඒක පැත්තකින් කියවන්න ඕන. නැ සක්ත පානිස්ස ඒ කියන්නේ කඩු කිනිසි එතකොට කපන ගොඩනාවද තියෙනවනේ මේ යුද ආයුද ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. නැ ආයුද පානිස්ස ඒ කියන්නේ විදින දුනු ඊතල ජාද කාල දුන්න වෙනුවට තියෙන අර තියෙනවනේ මේවා තුවක්කු වර්ග ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ. කරේ ඊළඟට හිතේ ප්‍රශ්නයක් නැහැ. ඒ නැත්තම් පැත්තකින් තියවන්න ඕන බණ කියන්න. ධර්මගරුත්වයේ සඳහා ඊළඟට න පාදුකා රූල්ලස්ස න උපාහනා රූල්ලස්ස න යානගතස්ස න සයනගතස්ස න පල්ලත්තිකා නිසින්නස්ස න වේත්ත සීසස්ස න ඕගුණ්ඨිත සීසස්ස උමු තියෙනවා තව එතන ගොඩක්. එතන තියෙනවා 12ක්. එතන තියෙනවා දැන් පාදුකා රූල්ලස්ස කියන්නේ ඔය මුස්ලිම් ජාතිකෝ පාචිකන නෙමේ මේ සරේප වර්ගයක් අර ලියෝලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපිත් පාවිච්චි කරන්නේ සරේප්පු. ඒ කියන්නේ කුඩු කුඩ වැහෙන්නේ නැහැ. යටට පාවිච්චි කරන්නේ ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලම් කමක් නැහැ. එහෙනම් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. න උපාහනා රූලස කියන්නේ සපත්තු. උඩ පය උඩ පැත්තත් වැහෙනේ අඟලන ඒවා සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් ගන්න නිකේම සුදුසු නෑ ගලවන්න කියන්නේ. ඉස්සරහට නිරිගම ගුරු විද්‍යාලයේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් දෙක්කාසුන ගුරු උරුම එදින 100කට වැඩි. ඉතින් මම ඉතින් වටපිට බැලුවේ නෑ මගේ ආසනයේ මම වඩලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර බිම ඇතිලෙන. මං ඉතින් කිව්වා මේ මට නම් අද බණ කියන්න අකපාය එකිනෙක හරි පාවාන් ගලවන්න කිව්වා. ප්‍රශ්නේ ඔක්කොම ගැලෙව්වා. ඉතින් කාරණේ දන්නේ නැහැ නේද? ඉතින් මේ සිමෙන්ති පොළවේ වැඩි තියා ගන්න බෑ පාවාන් නැතුව. මම ඉතින් කෝරලා දුන්නා ඊට පස්සේ දන්නේ නැති නිසා. මේකද දන්නේ නැහනේ. ඊළඟට න යානගතස්ස දැන් ඔන්න තමන් බිම ඉන්නවා. කෙනෙක් යානාවක ඉන්නවා. යානාගෙන ඉස්සරහ තුන සිවිකා ඒ වගේ දාද කාලුණා දැන් කෙනෙක් වානා වාඩිලා ඉන්නවා තමන් බිම ඉන්නවා දේශකයා කවුරු හරි ගිහියෝ පැවිදි හෝ ඒකට බිම දෙගෙන යානා ඉන්න කෙනෙකුට බණ කියෙම කැපෙන්නේ නැහැ. දැන් සයනගතස්ස දේශකයන් වාසේ වාඩිලා හරි හිටගෙන හරි ඉන්නවා අහන එක නිදාගෙන ඉන්නවා දිගාවෙලා ඒත් බණ කියන්නේ කැපෙන්නේ.
පල්ලක්ඛිකා නිසින්නස්සේ. ඒ කියන්නේ අර මං කියන්නේ මෙහෙම අකුවාට බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බණ කියන්න බෑ. එයාත් අගෙන් ඒක අස් කරන්න ඕන නැත්නම් නිසැරට වාඩි කරවා ගන්න ඕන. පල්ලක්ඛිකා කියන්නේ ඒ කියන්නේ දැන් මේ සමහරව අර වාඩි වෙන්න බැරි ඇත්තෝ මෙහෙම කියා ගන්නවානේ අද දෙක. අන්න අර මේ නෝ. ඒකෙන් ඒකට කියන අතින් අකුවාට බැඳ ගැනීම කියලා. අතින් හත් පල්ලත්තික. දැන් ඒ හැර තවර මගේ දුස්ස පල්ලත්තික කියලා මේ රෙදිපටිනුත් කොහොම බැඳ ගන්නවා. ඒ දෙකම කැපෙනවා. ඒක තියෙනවා නම් ඒක නිසැරට වාඩි කරවා ගන්න ඕන. නේ වේතිත සීසස සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර අර සිත් ජාතිකේ වගේ ජටාව තියෙනව නම් බෑ ඈ එහෙම තියෙනවා ඉතින් ඒක බනහන වෙලා නෙමෙයිනේ නෑ බනහන නෑ අපි කරන සමහර කරන්නේ ඒක තමයි නොදන්න කමනකින් කලි කියලා දීලා නෑනේ ඒකත් එක අසංවරකමන්නේ ධර්ම අගෞරවය කියනවා. ඊළඟට නැස් ඕගොල්ලෝ දේශස අර මුස්ලිම් අම්මලාගේ සවහගෙන ඉන්න එක ගිලංකමක් කියනනම් වරදන්නේ ගිලංකමක් නැතුව. ඊළඟට නැ චමානිසීදිත් ආසනිනිසින්නස්ස දේශකයා බිම වාඩිලා ඉන්න. අහනේ කියලා උඩ උටුවක ආසනයක ඉන්නේ කපන්නේ. නීති ආසන නිසින්නස උච්ච ආසන නිසින්නස දේශකයා පහක් මිති ආසනයේ ඉන්නවා. අනේ කියන උස ආසනයේ ඉන්න ඒක කැපෙන්නේ. නැ තිතින තිතෝ නිසින්නස දේශකයා හිටගෙන ඉන්නවා. අනේ කියන වාඩිලා ඉන්න ඒක කැපෙන්නේ. හරි ඉස්සර බෝධිසත්ව කතාවක තියෙනක කියලා දෙන්න දෙවුන. ඊළඟට නැ පච්චතෝ ගච්ඡන්තෝ පුරුතෝ ගච්ඡන්තස් දේශකයා පස්සෙන් යනවා. ඉස්සරන් යන්නේ කෙනාට බණ කියන්නේ. නොඋපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස් දේශිකා මේ කුඩා පාරින් යනවා අනිත් එක නම් හොඳ පාරින් යනවා එන්නම් දේශනා කරන්න බැහැ. ඒකට මම කියන්නේ කියාර කතා වස්තුව ඒකත් මේ කුඩා දරුවන් දුනත් කියලා දෙන්න වස් නැහැ ඒක. අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම මේ දුප්පත් කෙනෙක් වෙයි පිළිදලා තිබුණ එක ආස්භාවයක රටේ යමදිව. ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන්න ඉන්න කාලේ අඹ කණ්ඩ ආසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවහාරයේ කාලේ. ඊපස්සේ ඉතින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් හොයලා දෙන්න රජුගංග වර නම ඕක ඇතිමයි කියලා. ඉතින් මේ මිනිස්සයා ඉතින් හැන්දෑවේ දැන් උදේ ගියොත් එහෙම මේ අහුවෙනවනේ. හැන්දෑවේ ගියා කවුරුත් කාටවත් නොපෙන්න රජු උයනට. මේ බෝධිසත්වයෝ. ඉලෙටින් අමාරුවෙන් අඹ ගහකට නැංගා. උදේ පාන්දර වෙනකම් බැලුණා. ඒක ඒක තැන්වල අතක ගාලින් ඇහඳ පේන්නේ නෑනේ. ඉතින් මේ සංසාරේ ස්වභාවය. අර හිත සතුට කරන්නේ ඉතින් කොහොම හරි මාංශය ගත්තා. එළියෙන් සම්ින්දක් නෑ ඉතින් අතු ASCII මේ අතක ගාලි කියලා. ඒකෝට උදේ පාන්දර බ්‍රහ්ම මුහුර්තේට සජ්ජිරුවයි අග්‍ර පුරෝහිතය ආව මේ গুপ্ত විද්‍යාවක් රජුගෙන් දුගන්නන්න අප්‍රසිද්ධව කියලා දෙන්න. හරියට අමගමල වාඩු වුණා. දැන් මේ බෝසතුන් වහන්සේ කියලා ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතේ අධ්‍යාපනය ලැබලා නැහැ. නමුත් සසර ගියන ඥාණයේ තියෙනවනේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පුරෝහිතයා මෙතිහාසනයේක රජු උස්සාසනයේක. පස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකක් පාපයක්. කියන්නේ ගින් ගාදියේ බැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කරේ? මම හරහට තිබුණු අත්තක කෙලෝරට ගියා. කෙලෝරට ගිහිල්ලා පණින්න පුරම් ප්‍රමාණය සැලකලා අඹාත්තේ එල්ලිලා පැන්න. පණින්න ගමන්ම කාරණේ කිව්වා. සබ්බ මෙදන් චමරිගතන් කිව්වා. අපි ඔක්කොම වැරදි කරුවෝ කිව්වා. මොකද ඉතල තමන්ගේ වැරද්ද කිව්වා. මම මගේ බිරිඳගේ බලවත් ඇවිතිල්ලෙත් මේ අඹහොරකම් කරන්නා. ඒක මං කරන වැරද්ද. මගේ පිළිගන්නවා. මේ පුරෝහිතයා
දැනුමුතු කෙනෙක්. ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන තමන් ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ පෙනී ඉඳලා ගෝලයා උසාසනික වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. එතකොට ඉගෙන ගන්න රාජ්‍යරෝ දැන් මේලා ගෝලෙක් නේ. ආචාර්ය කෙනෝගේ ගෝලෙයි. එතකොට රාජ්‍යරෝ සින්ද වෙන වාඩි වීම දෙගෙන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දිනා වැරදි කරුවෝ කිව්වා. පස්සේ පුරෝහිතයාටෙන් කලබල වුණා. එයාට මේ මලිකම දැන් එයානේ උපදේශකයා. යම ඇයි මම වැරදි දෙන්නේ ඇයි? තමුන්නාස වැරදි. තමුන්නාස මේ දැන් ගුරුවරේ. දැන් රජුරුවන් රුගන්නන්න ආපේ කෙනා තමන් මිත්‍යාසනික වාඩිලා ඉන්නේ. ඒතකොට කොහොම මම රජුරුවන් යටතේ ජීවත් වෙනවානේ? ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පයේ වෙනයි. දැන් ශිල්පයේ දෙනකොට දෙන්න ඕන තමන් උසාසනික වාඩිලා දෙන්න ඕන. පස්සේ රජුරුව නිහඬ වෙදගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන ගියාස් මෙයා වැරදි කාර්යයක්ම මට කිව්වනම් මම ඕක ඉන්නේ නැහැ නම අර කියලා දෙන්න බෑ ඉස්සරේ කියලා ඒ මනුස්සයා තනතුරෙන් අස් කරා. ප්‍රශ්න මොකද කියන්නේ බෝධිසත්වෝ පූජිත කමල තියාගත්තා. අයි මේ දුක්පත් වුණත් මනුස්සයා කොච්චර ඥානවන්තද මේ වෙලාවේ. අර එතන තියෙන අබුද්ධෝත්පාද කාලයක පවා අර ධර්ම ගරුත්වය තියෙනවා නේද? දේශකයන් වහන්සේට ගරුත්වය තියෙනවා. දැන් අර අහලා තියෙනවද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණහපු පිළිවෙත. ඒ කියන්නේ සමන්ද මල් ගේන සේවිකාව කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා මල් ශාලාවට ගිහින් මල් ගෙනාවා. හැමදාම ගේනවා එතුමි මල්. එදා යනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එයා මොකද දද රජුර වැඩිම සම්දි දුන්නාද? නෑ හැමදාම දෙන්නේ කහවණු 8ක්. මම හැමදාම කහවණු 4ක් අතේ තියාගෙන 4කට ගියෙමි. ඉතින් අද මොකද 8කට ගෙනාවේ? අද මම වංචාන කරන ධර්මයක් අහගත්තා. මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මම අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. ඒකෝට මිත්‍යෙ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව්පිලිසිඹියා ඥානලාභිය සෝවාන් වුණා. පස්සේ තින් සාමාවත ඇතුළු පිරිස බොහොම පුණ්‍යවන්තයි නෙත්ව කිව්වා. අනේ මේ මෑණියනි අපට කියලා දෙන්න මොකක් දේබන් අපට යන්න අවශ්‍ය නැහැ නෝයි. බනහන්නේ. එහෙමනම් මේ බණ කියන්නේ මම වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අන්දවන්න ඕන, උස්සාසනයක සරසලාම වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආසනින්ද ඕන. හා හොඳයි කිව්වා. පස්සේ තින් ඉක්මනින්ම ආසනයක් හදවලා මේ කුජුත්තරව සොඳ පැනින් නාවල සුදු අන්දවල අර උස්සාසනේ වාඩි කරවල දිසෝර ඔක්කොම බින වාඩි වුණා මාලිගා බින. ඉතින් බණ කියනකොට ඉතින් ඒ බණ අහගෙන ඒ 500ම සෝවන් වුණානේ කුජුත්තර. අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 16 ගෙදර වැඩ කරන 16 ධර්මගරුත්වයෙන් ධර්මයට සැලකුවේ ඇති කොහොම තියෙනවා. ඊළඟට දැන් ඔතන කියන ධර්ම දේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගවර තියෙන තව කරුණු තුනක් එකක් ඇවතුම් පැවතුම් ගැනයි. ඒ කියන්නේ හරිතේ අගිලාන උච්චාරං වා පස්සාවං වා කරිස්සාමි. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඉතින් බෞද්ධ පින්න තුනක් වටිනවා. දැන් හරිත තියෙනවානේ. හරිත කියන්නේ තනකොළ ගස් පැල ඇති. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒක සතුන් ඉන්නවනේ. ඒ සතුන් ද හානි නිසා. ඊළඟට නැතිකෝ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා කරිස්සා. එතකොට හිතගෙන නෑ හිතගෙන මේ හිතගෙන මේ කැසිකිලි වැසිකිලි ආම සුදුසු නෑ. ඊළඟට මේ හරිත වර්ගවල මල මූත්‍ර කෙල හොඳම නියුපේ. ඊළඟට නේ උදේකේ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා කරිස්සා. වතුරේ පරිභෝගයේ සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගයේ සුදුසු වතුරේ දැන් මුදු වතුරේ නෙමෙයි පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඔය මේ මල මුත්‍ර කෙල ආදී නොදැමී ඉතින් ඔයකින් ඒ අවතුම් පැවතුම් කොහොම කියනවා අවතුම් පැවතුම් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන බෙදරේ 30යි මේ ඔක්කොම 59යි ධර්මදේශනා ගැන 16යි 75ක් ඉන්නවා.
75යි නේ. ඒක තමයි පංචසත්‍රි සේකිය. දැන් ඔතකින් කියවන ඇතට අපේ පරිණි බෞද්ධෝ හුඟා අනුගමනය කරනවා නේ. අපිට ඉස්සර කුඩා කාලේ කියලා දෙනවා මෙහෙමයි අනන්නේ මෙහෙමයි කෑම ගන්න කියලා දෙනවා. ඒවා අපේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ ආභේ බෞද්ධයන් අතර තියෙන්නේ. සමහර දේවල් තින් අමතක වෙනවා. නමුත් ඒ අනුගමනය කරනවා නම් ලොකු සංවරයක්. සංවරයක්. කණ්ඩෝ නැහැ. හ්ම්. ඔව්. සතුන් වාගේ. කොහෙන් දැන් අර එකට කනවා. තියෙනවනේ. ඒක තාත්තේ දන්නවද? ඒ කියන්නේ දැන් ඔය එංගලන්තෙන් ආපු කාණ්ඩෙනේ. එංගලන්තෙට අපේ බෞද්ධ ආභාෂය ලැබුණානේ. ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ විනය නීතිය අනුව කළා තියෙන්නේ. එහෙන් ආපු අයනේ. ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරන ශිෂ්ටාචාරය. ඒවට කියනවා අර සාරුක්්‍ය කියලා. සාරුක්්‍යනේ සුදුසුකම්. සුදුසුකම්. දැන් එතකොට අනික් කාරණේ තමයි දැන් අර මුලින් ගාථා වලින් කියවුණානේ දැන් අපි ප්‍රතිපත්ති පුරණ කාලය තුල විශේෂයෙන් ඇස සංවරේ, කන සංවරේ, නාසිකාව සංවරේ, දිව සංවරේ, කාය සංවරේ, වචනේ සංවරේ, හිත සංවරේ ඉතා අවශ්‍ය වෙනවා. ඒ සඳහාකට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවරවටත් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. මේක සතියෙන් තමයි සංවරේ පුරුදු කරන්න පුළුවන්. සතියේ නැත්නම් සංවරේ පිහිටන්නේ නැහැ. සංවරේ කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුදු මාර්ගෙත් උගන්වනවා. ශික්ෂාපද රැකීම ශ්‍රද්ධාවේ. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කරගැනීම සිහියේ. ආජීවයේ සංවර කරගැනීම වීරියේ. සිව්පස්සේ ගැන නුනින් කාටියුතු කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂාන් කිරීම ප්‍රඥාවෙන් ඔය තියෙන ශ්‍රද්ධා සාධන සති සාධන විරිය සාධන ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලෙ ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්නේ සිහියෙන් සිහිය නැත්නම් ඉදරන් සංවර වෙන්නේ නැහැ එතකොට දැහැමි ආජීවයක් කරන්න පුළුවන් වීර්යයෙන් ඉරිනැත්තන් ධාර්මික පැත්ත හිතන්නේ. අනික ගන්න ආහාර පාන සිව්පස්සය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිසු සීලයකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි දාන ගනවට ආහාර ප්‍රත්‍යේක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩින මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ගිලම්පස ජාති. එහා මේකක්ම ප්‍රත්‍යේක්ෂාවෙන් ගන්න ඕන. අපි ඉතින් හුඟක් දුරට ඒවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට ඒක දැන් කියන්න ගියොත් බය වෙනවා. වෙලාව. ඕ. නෑ එහෙම නෙමෙයි කියන්නේ. ඒක වඩා ආරක්ෂාවට. ඒ වඩා ආරක්ෂා නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමයේ නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ පසඟ පිහිටුවා වැඳීම. පසඟ පිහිටුවා වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නැහැ. සමහරු කරනවාම. ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි පසඟ පිහිටුවා වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිටගෙන දොහොත් මුදුනේ මේ මෙහෙ තියා අංජලි කර්මය කරලා වැඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක්. පසඟ පිහිටුව වඳිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. ඒ නිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවා කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වඳින සහන. වාඩිලා නිදාගෙන ඉන්නවා නම්. එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවා නම්. නැත්නම් වෙන වැඩකදලා ඉන්නවා නම්. එහෙම වෙලාවල අර පාලන ගියොත් එහෙම කලබල වෙලා කරදරයක් කියලා. ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් ථේරවාද බෞද්ධ රටවල් වලයි පාලා වඳිට දෙන්නේ නැත්තේ සංවරය අසංවරයක් වෙනවා ඒක සමහර විට.
දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂයේ භික්ෂුවන්ගේ පාලලා වඳිනවා. එතකොට භික්ෂුවන්ද සැකයක් ඇති වුණා අපට ආපත් වුණාද කියලා. බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්න එකට විනය නීතිය පෙන්නවා. මහණෙනි සදහවක් මව්වරු නැත්නම් කාන්තා පක්ෂය අය වඳිනවම දෙල්ලෙන්නේ කුයින්ද. ඒ කියන්නේ මේ ඒක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපති වෙන්නේ. එහෙම කියලා තියෙනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියනවා අල්ලන්න දෙන්න එපා. ඒක ආපති වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්තම් Taman හරියට හෙල්ලෙන්නේ නැතුව හිටියා නම් ආපති වෙන්නේ. එහෙම කියලා තියෙනවා. ඒකකොට මේ ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමයේ තමයි දැන් ඉතින් බඹයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨ වැඩියෙන් දැන් බොහෝ දෙනා එක දන්නේ නැති නිසා කරන්නේ පසඟ පීඨා කියන්නේ මොනවාද? ඔව් දෙදන දෙවලමෙන් තනල්ල දීම පීඨා වඳීම. ඒක තමයි අභිවාදනය කියන්නේ. අර අභිවාදෙත්වා කුක්කුටිකන් නිසීදාපෙත්වා යාචි තබ්බෝ කියලා එහෙම තියෙන විනී නීති. දැන් සමහර විට සාමාන්‍යයෙන් කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. ඉස්සර අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකෙන් වාදිනවනේ සිල් ඉල්ලන්නේ. උක්කුටුක කෙනෙක් හැමෝටම බෑ. උක්කුටුක කියන්නේ මේ විලිමු දෙක ලං කරගෙන ඇඟිලි වලින් පොළොවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳීම. එතකොට පොළොවට කකුල් දෙක මේ සමබරත කියන්නේ මේ විලිමු ගෑවිලා නැහැ. ඒක තින් ඉස්සර නම් අපි පය ගන්න හිටියා දැන් නම් ඉන්න බෑ. දෙන්නම් නම් කොල්ලම ඕනේ. ඒ උක්කුටුක ආසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ පුරුදු කරනාම සිල් ගන්නකොට සමහරයට දැන් විනය නීතිය අනුව මේ උපසම්පදාවේදී එතකොට සාමනීර භූමියේදී උපාධ්‍යාය ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උක්කුටකින් ඉන්න ඕනේ. එතකොට ආපත්‍ය දේශනකොට සින උක්කුටකින් ඉන්න ඕනේ කියලා. ඊළඟට මේ එසේ දැරියත් තමයි දැන ගහගන්නේ. ඊළඟට පසඟ පිහිට වැඳීම තමයි අභිවාදිනී කියන්නේ. බලන්න දෙන්නේ නැද්ද? ඔව් අත් දෙක තමයි එස නල්ල පැත්තට ගත්තර කමන්නේ බිම තියාගන්න. අත් දෙක දිග ඇරලා. නල්ල දෙන්න. නෑ නෑ ඔව් නෙමෙයි. මේ මෙහෙම. අත් දෙක බිම තියා. ආ නෑ නෑ. හෑ වැලිමිට ගෑවෙන්න ඕනේ වැලිමිට ගෑවෙන්න ඕනේ දැන් යමක් අපි දැන් අපි හිතමු දැන් තායිලන්තයේ රජුරෝ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා එකක් පිළිගන්නලා ප්‍රසංගයට වඳිනවා අයත් එකක් පිළිගන්න වඳිනවා එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්න මෙහෙම තියන්න ඕනේ දැන් යම්කිසි දාන වස්තුවක් නැවත අල්ලන්න තියෙනවනේ නැවත දාන වස්තුව දැන් එක දාන වස්තුව පිළිගන්නවා වැඳ. අයත් නැගිටලා දාන වස්තුව පිළිගන්නවා වැඳ. එහෙම වෙලාදී අත් දෙක මෙහෙම තියුවොත් දුවිලි හරි පොළවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවනේ. ඒ නිසා මෙහෙම තියන්න කියනවා. අනේ ඒක තමයි වැදගත්. එතකොට ඒ අවස්ථාව අනුව අනිත් වෙලා මෙහෙම කියලා වදින පච්චදේවද නැත්නම් පැදුරෝද මෙහෙම කියලා පළසෝද කියලා වදිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් එලා ගන්න කියන්නේ. ඒකෙන් ආනිසංශ කුඩා ගැදුවේ කොට හතර වැඩි හිටියන්නේ පහයි. ඒ ආයු වන්නෝ සුඛං බලං කුඩා ගැදුවේ කොට. වැඩි හිටියෝ නොනින්නේ කරන්නේ. ඒකට ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංශ පහක් ලැබෙනවා. දැන් ඒකට එයින් ඇති වෙනනම් අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහන. ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? හරියටම හරි. නිහතමානී වෙන්න. නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සලා තෝරගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නේ ඒ අත ගන්නවනම් වඳින සුදුස්සෙක් නෙමෙයි. මගේ මාන්නේ ගන්න මගේ මාන්නේ පොළොවටම දාන.
දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වෙන්දා රජ කෙනෙක් වෙන්දා සබ්දෙවිඳු වෙන්දාත් මාන්නයක් ගන්න නැහැනේ. උන්වහන්සේ නිහතමානීනේ. මාන්නය සම්පූර්ණයෙන් නැති කළනේ. එතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුලපියෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පතම් මහ මෙරපෙන් උසගෙන අප මාන්නේ එතන තියෙනවා. එතකොට නිහතමානී වුණා. එනිත මානවීයම තමයි එතන ඇත්තට ආචාර සීලය. ඒකට සීලයක් කියනවා වන්දනා කියන එක ආචාර සීලයක්. චාරිත්‍ර සීලයක්. ඒකම තමයි සිතේ නිහතමානීකම පිහිටෙනවා. ඒක තමයි මේක ප්‍රධාන ආනිසංශ. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න වඳින්න නිරෝගී වෙනවා. මේ ළඟදී ඒක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්දක වඩා ඉස්සර මේ අවිස්සාවේල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්වා දවසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිංහ අමාරු කීන සමාරු තිබුණා. දැන් මට සනීපයි. මොකද උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයට වෙන වෙනම ඉසපාත් කළ වඳිනවා. අරහන් ගුණයට වෙන වඳිනවා, නව ගුණයට වෙන වෙන වඳිනවා. ප්‍රචුද්දස ඥාන වලට එක එකක් ගාන වෙන වෙනවා දිනවා. එතකොට තෙසත්තා ඥාන එක එකක් ගාන වඳිනවම ගණන් කරලා බැලුවාම 137 තරක් වඳිනවලු. එතකොට වඳින්න වඳින්න ව්‍යායාමයක් නේ. ඒකෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධගයාවේ ලාමවරු වඳිනවා. ලෑල්ලක් තියවන්නේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තින සමහරව වැඳලාම. ඒ මෙහෙම දිගා වෙලා වඳිනවා. වඳින්නේ මේ නාගුණ වෙලක් අතේ තියාගෙන. ඒක එකක් එක රැලයක් ඇඳලා එකක් වින් කරන එක ගැටයක්. 108 වරක් වඳින එක හුස්මට. හොඳට ඩාඩිය දාන. ඉතින් ඒකෙන් ඒ අත හරිය නිරෝගීනේ. ඒ වගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. ඒ නිසා මේ ඒ ආනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනේ. එතකොට දැන් ඔය කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාච සංවර, මනෝ සංවර කියන මේවා අපි කාට කාටත් තියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයෙන් අපිට සංවර සීලයක් වුණා. දැන් අපි හොඳ සංවර වැඳගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා, සංවරව කතා කරනවා, සංවරව ඉරියව් පවත් වෙනවා. එයින් අපේ සීලයක් පිරිනවා. සංවරය කියන එක සංවර සීලයක්. සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් මම හෙටවදී කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල පහ. අද දැන් කියන්න ගියොත් ඊළඟට වැඩසටහන බාධා වෙනවා. දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල පහක් බැගින් ලැබෙනවා. හැබැයි හෙටවදී සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් මහසිත වඩා වෙලා ගත වෙන. දැන් උච්චාසයන් කියන්නේ පමණට වඩා උස්සු. උස් පමණට වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන අත්තංගුල පාදකන් සුගතංගුලේනි කියලා නීතියක්. අට්ටංගුල පාදකන් සුගතංගුලේන. දැන් ඇඳක් කුටුවක් වැනි දෙයක් හදනකොට සුගතංගුලෙන් අඟල් 8යි. සුගතංගුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල කෝදුවල නෙමෙයි. දැන් මෙහෙම ගත්තම අඟල් 4යි. සුගතංගුලේ දෙක අපේ අඟල් 3යි. සුගතංගුල කියන්නේ මෙහෙම අඟල් 3යි. එතකොට සුගතංගුල 8 වරක් 3 24යි. මෙහෙම අඟල් 24යි කියන්නේ හරියටම වියත් දෙකයි. දැන් අපේ වියතට ඕන මෙහෙම අඟල් 12ක්. මෙහෙම ඇඟිලි අඟල් 12ක් යනවා වියතට. සාමාන්‍ය කෝදු අඟල් 9යි. එතකොට වඩුරියනේ ඒක තමයි. එතකොට සාමාන්‍ය අඟුල් අපේ අඟල් කියන්නේ ඒකට අඟුල් අඟුල් නේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ. ඒ 24 නම් ඒ අඟුල්. එතකොට කෝදු අඟල් 18. එතකොට යන්නේ කහමාරයි. ඈ රියනයි.
ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමේ යට. දැන් මේ තියෙනවානේ මේ සුතුව මේ විත්තමේ යට කකුල තමයි නියම. විත්තමෙන් උඩ තියෙන දවක් ඒ වගේ මේ කුසන් ආදියාමක් ඒවා ඒක මිම්මට ගන්න. ඒ කුස් වෙන්නත් පුළුවන්, පාත් වෙන්නත් පුළුවන්. මේ කකුල් තියෙනවන වැඩිම ගන්න මේ රේනයි. කේන්ට අඩු වුණාට කමන්නේ. කේන්ට වැඩි වෙන්න බෑ කෙසඟක්වත්. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැර දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවනේ. මෙත්ත, අර්ධේව ඒවා තියෙනවා 21ක්. අසපාසන 21ක් තියෙනවා. ආස්තරණ, එතකොට ගුදිරි මෙත්ත 21ක් තියෙනවා වර්ග. ඒවා ඔක්කොම කියන්නේ මේ වෙලාවේ. එයින් දැන් අද කාලේ බොහෝසෙන් පාවිච්චි වෙනවා නම් මේ පුලුම් ගුදිරි පුලින් කොට අන්න මහා ආසයන. දැන් මේ වාගේ ඒවා පුලුම් නෙමෙයිනේ. නම් මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ග. ඔව් ඔව්. ඒව පුලුම් නෙමෙන නිසා ඒක උච්චා මහා ආසයට වැටෙන්නේ. ඒ නිසා දැන් මේ ආසන දැන් මේවා පාඩුණා කියලා ශික්ෂාපදේ කැඩෙන්නේ. ඒකට උස ප්‍රමාණය දැන් ත්‍රිණයට වැඩි නම් මේ කකුල ඒක කපන්න ඕනේ. කපලා ගත්තොත් හරි. නැත්නම් අනේ අනිත් පැත්තට වල ගන්න. ඈ ඔව් ඔව් ඒක තමයි. අර ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප, යාග්‍ර රූප, කොටි රූප ආදී කකුල්ල තියෙනවනේ. ඒවත් මහාසයන්ට වැටෙනවා. ඒක උච්චාසය නෙවෙයි මහාසයන්. ඒතර සතුම රතු පාට, ආස්තරණ රතු පාට, වියන් සතු කොට්ට ඒවත් මහාසයන්ට වැටෙනවා. කොහොම තියෙනවා. ඒක පීත ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් බැලින් සෑම දිනාගේ සම්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන නැතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සෝ පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරෝග්‍ය සම්පති සංග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු.